www.discussion.lk. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමග හරියට වාස්තු. ආයුබෝවන්. ඔබ දන්නවද විශේෂයෙන්ම ඕන දැන් ඉඩමක් එහෙම මිලදී අරගෙන ඔබ ඉන්නකොට මේ ඉඩමේ මූලික කටයුතු සම්පාදනය කළා නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන විට නිවස ඉදිකිරීමට පෙර කළ යුතු කාරණා තියෙනවා. දැන් නිවස ඉදිකිරීමේ නිවසාංග වගේම නිවසට පරිබාහිර අංග තියෙනවනේ. මේ අංග දැන් උදාහරණයක් වශයෙන් ගේට්ටුවක් නිසි විදිහට තැබිය යුතුයි. එහෙනම් නිසි තැන ගේට්ටුව තබන්න ඕන ප්‍රවේශ දොරටුව. ඉඩමට ප්‍රවේශ දොරටුව තබන්නේ කොහොමද? ඒ වගේ තාප බැඳීමේදී නිසි විදිහට තාප බැඳිය යුතුයි. උදාහරණයක් වශයෙන් කරනවා තාපය උස් කරනකොට නැගෙනහිර සහ උතුරු පැති පහත් වෙලා දකුණු සහ බටහිර පැති ඉස්සෙන්න ඕනේ. මේ වගේ තියෙනවා න්‍යායන්. ඒ වගේම විශේෂම තාපය තුල ගේට්ටුව තබන විට නිවැරදි පාදයේ තුල නිවැරදි දිශාවට ගේට්ටුව තබන්න ඕනේ. අන්න මොකද හේතුව තමන් හැම වෙලේම ඉදමින් ගමන් කරන්නේ එළියට ගමන් කරන්නේ නැවත නිවසට පැමිණෙන මේ තියෙන ප්‍රධාන ප්‍රවිසුම් දොරටුවෙන්. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් වෙනවා. අනේ ගේට්ටුව ගැන මේ ආකාරයෙන් බොහෝ දේවල් තියෙනවා හිතන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ බොහෝ විට පැමිණෙන සම්පතක් ලබා ගන්න. දැන් ඉඩමක් මිලදී ගත්තා කියන්නේ ඔබ යම්කිසි ධනයක් වැය කරන්නේ. මුදලක් වැය කළා තමයි මේ ඉඩම ගන්න. එහෙනම් වැය කරපු මුදලට මුලින්ම මේ භූමිය මිලදී ගත්ත භූමිය සම්පතක් ගන්න ඕනේ. මොකද්ද මේ මිලදී ගත්ත භූමියෙන් ගන්න සම්පත? මේකට වඩා හොඳයි ජලය. ජලය තරම් සම්පතක් තවත් වටින් නැහැ නේද? මනුෂ්‍ය ජීවිතය තුල නම් භූමිය තුලින් ජලය ගන්න. ඒ කියන්නේ භූමියේ ලිඳක් කපන්න පුළුවන් නම් වඩා හොඳයි. අන්න වටිනා වූ සම්පතක් තමයි ගන්න මේ ලිඳක් කපන තුල. එහෙනම් මුලින්ම කළ යුතු කාර්යයක් තමයි අන්න එක. ලිඳක් වෙන දෙයක් කපන්න. මොකද අනාගත නිවස ඉදිකිරීමට අවශ්‍ය කරන ජල පහසුකම සඳහා මේ වැදගත් වෙන මේ ලිඳ. එහෙනම් ලිඳක් කපන්නේ කොහොමද? මේ ගැන බොහෝ දේවල් තියෙනවා කරුණු කාරණා ඔබට දැනගත යුතුයි. ඊට අමතරව තියෙනවා තවත් අතකින් විශේෂයෙන්ම මූලික අංග තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් තමන්ට පුළුවන් අමතර ජල ටැංකියක් සංකීත දැල් ටැංකිය සම්ප එකක් කියන්නේ අන්නේ වෙන දෙයක් සකසා ගන්න ඕනේ. එයත් වඩා වැදගත් වෙනවා. ඒ වගේම විදුලි මීටරේ නිසි තැන අනුගත කරන්න ඕනේ. විදුලි මීටරයේ ගින්දරට අධිපති සැලෙන අණුවල අන්තර්ගත තාපය වර්ධනය වෙන ස්ථානයක අනුගත කරන්න. එහෙනම් කොතනද අපි විදුලි මීටරයේ අන්තර්ගතය? තමන්ගේ තාපය මතරගේ තාපය තුල කොයි ස්ථානය තුලද ස්ථානගත කරන්න කොහොමද? නිවැරදි ආකාරයට තාපයට අධිපති තැනක තමයි විදුලි මීටරයේ ස්ථානගත කරන්න. ඒ වගේම ජලයට අධිපති තැනක තමයි ජල මීටරයේ මාවතින් එන ජලයේ තියෙන ජල මීටරය අනුගත කරන්න. මෙන්න මේ ස්ථාන කොහොමද අපි සොයාගන්නේ? මේ ගැන විශේෂම කල්පනා කළ යුතුයි. නිවැරදි විදිහට මේ ස්ථාන අනුගත කළ යුතුයි. ඊට අමතරව අපි ගත්තොත් අපේ වාහනය නතර කරන්න අවශ්‍ය වෙනවා රතාංගනයක්. මේ රතාංගනයේ වාහනය කියන්නේ මොනවද? රබර්, ඒ වගේම තමයි විශේෂම යකඩ, ප්ලාස්ටික්. මේ දේ තමයි උඩ අඳුර මේ වාහනයක අන්තර්ගත වෙන්නේ. මේ සඳහා සුදුසු ස්ථානය කොතනද? ඒ ස්ථානය තුළ තමයි අපි අපේ රතාංගනය නිරන්තරයෙන්ම අනුගත කරන්නේ. ඊට අමතරව ඉතින් විශේෂම අපි දන්නවා නිවසක ජීවත් වෙනකොට අවශ්‍ය වෙනවා විශේෂම වැසිකිලි වලක් ඕනේ, වගේම විශේෂම නාන වතුර වලක් ඕනේ, වගේම තමයි සේදුම් වතුර වලක් ඕනේ. මේ විදිහට මේ වතුර වලවල් තුනක් ඕනේ. මේවා නිසි තැන්වල අනුගත කළොත් තමයි කිසිදු අනිටු ඵලයක් නොවී ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ ඉතාමත් සාර්ථක විදිහට. දැන් මේ දේවල් අනුගත කළ යුතු තැන් කොයි ආකාරද? ඒ දිශාව, ඒ ස්ථානය, මේ වැදි විශේෂම නිවසට මුළු වලට හසු වෙන්න බෑ, යටලී වලට පරාල වලට හසු වෙන්න බෑ, ඒ වගේ නිවසේ මධ්‍ය රේඛා වලට හසු වෙන්න බෑ, රජ්ජු රේඛා කියලා තියෙනවා ඒවට හසු වෙන්න බෑ, වම්ස රේඛා තියෙනවා ඒවට හසු වෙන්න බෑ. මේවට හසු නොවි මේ වලවල් හැම වෙලෙම අනුගත කරන්න. කසල වලක් අවශ්‍යයි, කසල බඳුනක් තැබීම අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි අපිට අවශ්‍ය වෙන නිවහිට පරිබාහිරව තවත් මේ දර කුස්සියක් හදනවා නම් එහෙම දෙයක්. ඒ කියන්නේ එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් ගබඩා කාමරයක්, ඒ වගේම තමයි විශේෂයෙන් එළියේ නාන කාමර වැනි දෙයක්. මේ වැනි දේවල් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දේවල් කොයි කොයි ස්ථානවල අනුගත කළ යුතුද? එහෙම නැත්නම් සුනකේකේම හදන ඌට අවශ්‍ය කරන එම සත්වයාට අවශ්‍ය කරන වාසස්ථානය අවශ්‍යයි. වෙනත් සතුන් කුරුල්ලන්ගේ සතුන් හදන නම් ඇති කරනවා ඒ සඳහා. මෙන්න මේ දේවල් අනුගත කරන විට වඩා වැදගත් වෙනවා දිශාව. දිශාව විතරක් බලලා බෑ, අදාළ ස්ථානය, ඩිරෙක්ෂන් එකයි පොෂන් එකයි කියන දෙකම වැදගත් වෙනවා. අදාළ ස්ථානය අනුගත කළ යුතු ස්ථානය කියන්නේ ජලයට අධිපති ස්ථානය තමයි ජලය සම්බන්ධ දේවල්. පොකුණු දියාලි හදනවා නම් ඒ ස්ථාන. ගින්දරට අධිපති ස්ථානය ගින්දරට තියෙන දේවල්. යකඩ වලට, ලෝහ වලට අධිපති ස්ථානය ලෝහ භාණ්ඩ තිබිය යුතුයි. වායුවට අධිපති ස්ථානය වායු බලගෙන භාණ්ඩ තිබිය යුතුයි. ඒතොර රබර්, ප්ලාස්ටික් වැනි දේවල් වලට අධිපති ස්ථාන වල ඒවා තිබිය යුතුයි. මේවා දිපස්සෙන් තබන්න ඕනේ. එහෙනම් අපේ නිවසට අපි අනුගත වෙලා ඉන්න, බද්ධ වෙලා ඉන්න මේ දේවල් හැම වෙලේම අනුගත කළ යුතු තැන් වලට, නිසි දිශාවට, නිසි ස්ථානයට අනුගත කිරීම වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ කියන නිවසට පරිබාහිර අත්‍යවශ්‍ය දේවල් නිසි විදිහට ගලපා ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද නිවස සැලසුම ඉදිකිරීමට පෙර, නිවස තැනීමට පෙර මේ දේවල් නිසි විදිහට අනුගත කළොත් තමයි ඉදිරි කටයුතු සිදු කරන්න පුළුවන්. දැන් මේ පිළිබඳ බොහෝ කරුණු කාරණා තියෙනවා ඔබට දැන ගැනීමට. ඉතින් ඔබට වරින් වර අපි සූදානම් වෙනවා මේ පිළිබඳ දැනුවත් කරන්න මෙලෙසින්.
ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු www.discussion.lk